තෙරුවන් සරණයි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මෙහි හැසිරෙන්නා ධර්මයේ විසින්ම රකින්න ලැබේ. සකල ලෝකවාසී සත්වයන්ගේ හිතසුව පිණිස තිලොවට තිලක අංගිර සමාමෙනි ලෝතුරු බුදු පියාණන් වහන්සේ වදාළ ශ්‍රී සම්බුද්ධ භාෂිතේ මුළු ලොවටම සංනිවේදනය කරන දිදුල මාධ්‍යාලයේ ටීවී දිදුල රූපවාහිනී නාලිකාවේ බෞද්ධ වැඩසටහන් අංශය සදහැසිතින් ඔබ වෙත ගෙනෙන අභිධර්ම චන්ද්‍රිකාව වැඩසටහන් මාලාවෙහි තවත් වැඩසටහනක් අපි මේ ආකාරයෙන් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. අද දවසේදී වැඩසටහන වෙනුවෙන් සදහැති දායකත්වයේ දක්වන්නේ දේදුවාවල අංක 1 වලහේන නිවසේහි පදිංචි කේ.ජී. බණ්ඩාර මැණිකේ මහත්මිය සහ දයාරත්න මහතා ඇතුළු පවුලේ සියලුම දෙනා විසින්. ඔවුන් අරමුණු කරගන්නේ පෙබරවාරි මාස 23 වන දිනට 22 උපන් දිනයේ සමරන කොළඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයේ හදාරන LHA තිලිනි කෞශල්‍ය අධ්‍යයනයේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද පළ කිරීමට නිදුක් නිරෝගී සම්පන්නිය සුව දිගාසිරි ප්‍රාර්ථනා කිරීමට ගුණ නුවණින් වැඩිවීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමට LHA තිලිනි කෞශල්‍ය අධ්‍යයනයේ දෙමාපියන් සහ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දිගාසිරි ප්‍රාර්ථනා කිරීමට ගුණ නුවණින් වැඩිවීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමට මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින සංජුලා සහ සත්මි යන දියණීවරුන් දෙදෙනාට ආශිර්වාද පළ කිරීමට අනන්ත සසර පටන් මේ මොහොත දක්වා පින් බලාපොරොත්තු සිටින සීලම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කිරීමට කොරෝනා වසංගතයේ ඉක්මනින් දුර් වී සියලුම රටවැසියන්ට ලෝවැසියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට එවැගේමයි දේශකයන්න් වහන්සේට දිදුල මාධ්‍යාලයේ සභාපති ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට ලක්වැසි ලෝවැසි සියලුම සත්වයින්ට නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කිරීමට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයේ උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කිරීමට පිනොත් පිරිස බලාපොරොත්තු වන්නේ. එසේනම් සුපිනතුනි අප මෙතැන් සිට අභිධර්ම චන්ද්‍රිකාව වැඩසටහන වෙතට යොමු වෙමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරුණා සීතල හදයන් පඤ්ඤා පඤ්ඤෝත විහෙත මෝහ සමන් සනරාමර ලෝක ගරුන් වන්දේ සුගතං ගති විමුන්තං සාදු 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 සද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්තුනි අද දවසේ හැම දිනාම මේ වෙලාවේ සූදානම් වෙන්නේ අභිධර්ම චන්ද්‍රිකාව කියන උතුම් ගම්භීර දහම් කරුණු විදහා දක්වන අපේ ජීවිතය ගැන කියලා දෙන ධර්ම සාකච්ඡාමය වැඩසටහනටයි සිංවත් හැම දිනාම මේ වෙලාවේදී මේ සූදානම් වෙලා සිටින්නේ මහා කාරුණික ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දේශනා කොට වදාළ උත්තරීතර සී සද්ධර්මයෙන් බිඳක් තමයි මේ ශ්‍රවණය කරගන්න සූදානම් වෙන්නේ. මේ උතුම් අභිධර්ම චන්ද්‍රිකාව කියන වැඩසටහනේ දායකත්වය දරන පින්වතුන් සතුටු වෙන්නට ඕන. තමන්ට ගැඹුරු දහම් කරුණු බෙදා දෙන උතුම් ධර්ම දේශනාවකට දායකත්වය දරන්න ලැබුණාය කියලා නැවත නැවත සතුටු වෙන්නට ඕන. පින්වතුනි, කල්ප කෝටි ගණන් සතසහස්ර ගණන් අපට මේ ධර්මය නැතුව දුක් විඳින්න වෙලා තියෙනවා. අපිට මේ අභිධර්මය වැනි කාරණාවන් මේ ජීවිතයට ලැබුණේ පෙර පින හින්දා. සියුම් කාරණාවන් තේරුම් කර ගන්නට නම් සිහිය කියන ධර්මතාවය දියුණු කරන්න ඕන. සති කියන මේ ධර්මතාවය, සිහිය කියන මේ කාරණය
බුද්ධ ශාසනයේ ප්‍රධානයි. ලෝකයේ තේරුම් අරගෙන ලෝකෙන් ගොඩ එන්න ක්‍රමයකුයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තහම මේ ලෝකයේ තේරුම් ගන්නෙ නැතුව වාසය කළොත් ලෝකයේ ඇලෙන එකම තමයි සිද්ධ වෙන්නේ. ලෝකයේම හොඳයි කියලා හිතන ගතියමයි අපේ හිතේ දියුණු වෙන්නේ. කොහෙන් හරි ඒ නිසා මෙතන නැති වුණොත් අතන හොඳ ඇති කියලා අර අල්ලා ගැනීමකුයි අපි සිද්ධ කරන්නේ. අපි ස්වාභාවිකව හිතනවා නෙමෙයි, දැන් ඔය බලන්න ඔය මරණයටපත් වෙන්න වස බීලා එහෙම නැත්නම් වෙනත් ජීවිත හානියක් කරගන්න මිනිස්සු පවා ජීවිතේ එපා වෙලා තවන්නම් වැඩක් නැහැ කියලා මැරෙන්නේ. මෙතන එපා වීම මිසක් එහෙම නැත්නම් මේ භවයේ එපා වීම නෙමෙයි. මේකෙන් පැනලා තව තැනක සැප තියෙන තැනක් හොයාගෙන තමයි හිතුවේ. නැති වුණත් පින්වතුනි ඒ වුණාට මේ ඒ විදිහට මේ සිද්ධ වෙන්නේ. ඒක නිසා පින්වතුන් සතුටු වෙන්නට ඕන. අපිට මේ ජීවිතේ තේරුම් කරගන්න ලැබෙන්නේ මේ අභිධර්මයේ වගේ ගැඹුරු දහම් කාරණාවලින්. ඉතින් අභිධර්මයේ වැනි දහම් කාරණාවලින් තේරුම් ගන්න ලෝකය පිළිබඳව ඇලෙන්නේ නැති ගතියක්, බැඳෙන්නේ නැති ගතියක් ඇති වෙනවා. අන්තිමේදී මොකද වෙන්නේ? සංසාර දුක තේරුම් කරගන්න පුළුවන් හැකියාවක් ඇති වෙලා තණ්හාව නැති කරගන්න මඟ පෑදෙනවා. ඒකට අපිට භාවනාවක් කිරීම අත්‍යවශ්‍යයි. ආනාපාන සති භාවනාව අපි කියමුකෝ. දැන් මේ සමහර පින්වතුන් ඉල්ලීමක් තියෙනවා මේ භාවනාව සම්බන්ධවත් මේ අතර කියලා දෙනවා නම් සාමින් වහන්සේ හොඳයි කියලා. අපි භාවනා පරිච්ඡේදයේදී ඒ ගැන කියලා දෙනවා. පුංචි වෙලාවක් අපි භාවනාවක් සම්බන්ධව කියලා දෙනවා නම් පින්වතුනි හැමදාම අපි කර්මස්ථාන 40ක් තියෙනවා. 40න් එක එක ගානේ කියලා දෙන්න තීරණය කළා. ඒ කියන්නේ තම ආනාපාන සති භාවනාව හිතාගන්න. ආනාපාන සති භාවනාව කොහොමද කරන්නේ? ආනාපාන සති භාවනාවේදී තමන් හොඳට විවේක ස්ථානයකට යනවා. තමන්ගේ කාමරේ හරි වේවා කොහරි විවේක ස්ථානයක්. අර සද්දබද්ද නැතුව තියෙන්න ඕන. සද්දබද්ද තිබුණත් කමන්නේ. අපි හිතමුකෝ දියල්ලක් ගාව එහෙම නැත්නම් එකම හඬ තියෙන ගෝසාකාරී හඬ වුණත් කමන්නේ. ඒක අදාළ නැහැ. එක හඬම තියෙන්න ඕන. හැබැයි එක විදියට යන ඒකාකාරී හඬ තිබුණට කමන්නේ. අර වරින් වර වෙනස් වෙන සද්ද තිබුණොත් හිත දුවනවනේ. ඒකින්ද එහෙම තැනකට නිස්සබ්ද තැනකට යනවා. ගිහිල්ලා කොහොම හරි තමන්ට කරන්න තියෙන්නේ උඩුකය කෙලින් තබා ගන්න. කකුල් කොහොම තිබුණත් කමන්නේ. මේ උඩුකය කෙලින් තියා ගන්න ඕන. උඩුකය කෙලින් තියාගෙන ඊට පස්සේ කරන්න තියෙන්නේ තමන්ට දෙපතුලේ කකුල් දෙකේ ඉඳලා සැහැල්ලුයි අර සියකර ඇඟ ටික සැහැල්ලු වෙන්න. සැහැල්ලුයි සැහැල්ලුයි කෙන්ඩා සැහැල්ලුයි කලවා සැහැල්ලුයි කියලා අර කුස හරිය පපුව බෙල්ල හිස හිසේ සිට බෙල්ල පපුව කුස කලවා කෙන්ඩා දෙපතුල ඔහම සැහැල්ලුයි කියලා අර මෙනෙහි කරලා ටිකක් ආවර්ජනය කරලා අර හිත ටිකක් අර දසත දුවපු හිත ටිකක් කය වෙත ගේනවා. සැහැල්ලු කරගන්නවා. නැත්නම් කයගෙන ආවර්ජනය කරන උඩින් නම් පාදට පාලින් නම් උඩට ඕම ඉතින් ආවර්ජනය කරනවා. එහෙම ආවර්ජනය කරලා පින්තුණි සැහැල්ලු කරගෙන හිමීට තමන්ට තියෙන්නේ දැන් මෙන්න මේ ඉදිරියට හිත ගේන්න. නාසිකාගට හිත ගේන්න තියෙන්නේ. නාසිකාග්‍රයට හිත ගේනවා. අභිමුඛයට කියලා කියන්නේ අභිමුඛය කියලා කියන්නේ ඉදිරිය. මේ ඉදිරියට හිත ගෙනල්ලා බලන් ඉන්න.
හැබැයි තාම ආස්වාස පස්වාස කරන්න යන්නේ නැහැ. හොඳ දෙනෙක් කරන්න හදන්නේ වාඩි වෙච්ච ගමන්ම ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒක කරන්න බෑ ලේසියෙන්. සාමාන්‍යයෙන් ටික වෙලාවක් යනකොට ඕක තේරෙන්නේ නැති වෙනකොට පුංචි වෙලාවකින් හිත දුවනකොට එහෙම දමන ගහලා යන්න හිතෙනවා. ඒක නිසා ආස්වාස ප්‍රස්වාස කියන මේ මෙනෙහි කිරිල්ල කරන් ඉස්සර වෙලා හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඔන්න පේන්න ගන්නවා ඇතුල් වෙන පිට වෙන හුස්ම මේ ඉදිරිය දෙස බලන් ඉන්නවා. බලන් ඉනකොට පේන්නේ. ඒතර පේනකොට හිතනවා පළමුවෙම හිත දුවන වැඩි නම් තමන්ගේ ආස්වාස එකයි ප්‍රස්වාස එකයි. දැන් ඒකෙදි එකයි කිව්වට එකක් එකයි කියලා කියලා හිතන සිතනවත් එක්කම ඒක මෙනෙහි කරලා ඉවර වෙනකන් ආස්වාස පාසහ තව දුරටත් ඊට වඩා යනවනම් ආස්වාස එකයි 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 ප්‍රස්වාස එකයි 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 ඒ විදිහට මෙනෙහි කරනවා. ආස්වාස දෙකයි දෙකයි ප්‍රස්වාස දෙකයි එහෙම පහ දක්වා ආපහු එකේ සිට හය දක්වා එකේ සිට හත දක්වා එකේ සිට අට දක්වා එකේ සිට නමය දක්වා එකේ සිට දහය දක්වා ඔහොමම මෙන්න එක නතර වාරයේදී ගාන වැරදුනොත් හදාගෙන යන්නේ නැහැ ආපහු එකේ සිට පහ දක්වා එකේ සිට හය දක්වා. දැන් අටවෙනි එකේදී ගාන වැරදුනයි කියමුකෝ. එහෙම නැත්නම් නවවෙනි එකේදී වැරදුනත් දහවෙනි එකේදී වැරදුනත් ආපහු එකේ සිට පහ දක්වා අර හිතට දනුවමක් වගේ දීලා ඒ විදියට කරගෙන යනවා. කරගෙන යනකොට ඔන්න හිත පිහිටන ගතියක් තියෙනවා. අර ටිකක් ඔතන හිත පිහිටනවයි කියන්නේ හිතේ අංග පහක් වැඩෙනවනේ කියන එකනේ. ඔය තුල සද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා. ඒ කියන්නේ විශ්වාසය ඔතන තියෙන භාවනාව සම්බන්ධව තියෙන විශ්වාසය. ඊළඟට විරිය වැඩෙනවා. ඒ කියන්නේ ලොකුවට මේ ලොකු කැපවීමක් කරන්න එපා. දැන් හිත පිට යවන්නත් නැතුව හිත දුව ගන්න නැතුව රැක ගන්නවා කියන එක බොහොම අමාරු වැඩන්නේ. ඊළඟට සතිය, ඒ කියන්නේ සිහිය වැඩෙනවා. ආස්වාස ප්‍රස්වාස දෙකේ සිහිය වැඩෙනවා. ඊළඟට තමයි සමාධිය. සමාධිය වැඩෙනවා. සමාධිය වැඩෙනවායි කියලා කියන්නේ එකඟභාවය වැඩෙනවා. ඊළඟට තමයි ප්‍රඥාව, ආස්වාස ප්‍රස්වාස දැනගන්න නොවන. මෙන්න මේ කියන කාරණා පහ පින්වතුනි පිඬු වෙනවා කියන එක තමයි ඔය සිත පිහිටනවාය කියලා කියන්නේ. දැන් ඔන්න දිගට යනවා. ඉතින් ඒක හරියට පිහිටෙවොත් මේ බාහිර ලෝකයේ දේවල් ලොකු දේවල් වශයෙන් හිතට දැනෙන්නේ නැති වෙනකොට Tamanට එන්නෙන්නම වැටෙන්න ගන්නවා, අවබෝධයක් ඇති වෙනවා. පින්වතුනි අනේ ඔය මොනවද ඊට වඩා මේකේ සමාධිය, මේ සමාධි සැපේ උතුම් කියලා මේ තුලම ඉන්න සාමාන්‍ය උත්සාහ කරනවා. ඒක හින්දා මේ කාරණය දුරු ඇති කර ගන්නට නම් අන්න අර මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න ආනාපාන සති භාවනාව දැන් ඉතින් ඔහොම කරගෙන යනවා. කරගෙන යනකොට දැන් හිත පිහිටුවට පස්සේ හරියටම ගණන් කිරීම නවත්තලා ආස්වාස ප්‍රස්වාස කියලා මේක අඛණ්ඩව මෙනෙහි කරන්න යනවා. මෙනෙහි කරගෙන යනකොට සිහිය හැබැයි සාන්තව කරන්න ඕන. අර හිතටත් දැනෙන්නේ නැතුව කයටත් දැනෙන්නේ නැතුව වගේ ඒක කරන්න ඕන. එතකොට තමයි ඒකේ දියුණුවක් ලැබෙන්නේ. ඒතර සාන්ත භාවයක් ලැබෙන්නේ. පුදුමාකාර සංසිඳුණු ගතියක් ලැබෙන්නේ. කය නොදෙනී යන ගතියක් ලැබෙන්නේ. එතකොටයි. ඒ නිසා ඒ විදිහට භාවනාව කරගෙන යන්න ඕන. ඒ භාවනාව කරගෙන යනකොට Tamanට සමහර වෙලාවට හිත දිව්වයි කියමුකෝ. වෙන අරමුණක් ලොකු වෙලා හිත දිව්වා. එහෙමනම් අනේ මගේ හිත දුවනවනේ කියලා අර පසුතැවෙන්න යන්න එපා. පසුතැවීම කුක්කුච්ච කියලා පින්වතුනි
ඉගෙනගෙන තියෙනවනේ කුක්කුච්ච පසුතැවීම ඉදිරියේදී අකුසල පාදයේදී කොහොමත් උගන්නනවා. මේ අකුසල කාණ්ඩයේදී කොහොමත් අපි විස්තර කරගෙන යන මේ කාරණාවලදී උගන්නනවා. ඒ පසුතැවීම අනේ හිත දුවනවා බෑනේ කියලා හිතන්න එපා. තමන්ට කරන්න තියෙන්නේ හිත දිව්වත් ක්‍රමානුකූලව අනේ හිත දුවනවා දුවනවා කිය කිය මෙනෙහි කරන්න ඕනේ නැහැ. තියෙන්නේ තමන්ට සිහියෙන් ඉමීට හිත පිහිටුව නැවතත් ජනල්ල තමන්ගේ භාවනාව කරගෙන යන. දැන් තමන්ට හිතෙන්න ඕනේ වෙලාවට මගේ වැඩේ ඕක නෙමෙයි. මං මේ සසර දුකෙන් එතර වෙන්නයි මම මේ භාවනා කරන්නේ. ඒ නිසා මම ධානයක්වත් උපදවා ගන්න ඕන. මේකේ සමාධිය උපදවා ගත්තේ නැතුම් මට ඒක අමාරුයි කරගන්න. මං ඒක නිසා වීර්ය වඩන්න ඕන කියලා අර හැඟීමක් ඇතුලෙන් එන්න ඕන. ඔව කියෝ කියෝ ඉන්න එක නෙමෙයි. අර හදවතින් එන්න ඕන. ඉතින් මෙහෙම කරගෙන යනකොට පින්වතුනි ඔන්න භාවනාව පිහිටන ගතියක් තියෙනවා. ඉතින් ඒක අතහරින්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් පංච නීවරණ ධර්මයන් යට වෙලා තමන්ට දිගට කරගෙන යෑමේ හැකියාවක් ඇති වෙනවා. ආපහු කොයි වෙලාවක හරි එපා වීමක් ආවොත් ඒ එපා වීමේදී පින්වතුනි ඇති වෙලා තියෙන්නේ තමන් අසිහියෙන් වැඩ කරලා කලබලකාරී කමින් වැඩ කරලා සිහියෙන් තොරව වැඩ කරලා ඒක නිසා එපා වෙන්නේ. ඒක ආපහු අර විදියට මුලින්දම් පිහිටවන්න ඕනේ. එතකොට තමයි හොඳට හිත පිහිටන්නේ. ඉතින් ඒක නිසා මේ ආනාපාන සති භාවනාව සිඳ කර ගන්න ඕනේ. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ අපි ගිය වතාවේ කතා කළා මොනවද කතා කළේ? දෝස ඉස්සා මච්චරිය කියන මේ චෛතසික තුන පිළිබඳව ගිය වතාවේ කතා කළා. චෛතසික 14ක් තියෙනවනේ. මොනවද? මෝහ, අහිරික, අනුත්තප්ප, උද්දච්ච, ලෝභ, දික්ටි, මාන, දෝස, ඉස්සා, මච්චරිය. ඔතෙන්ට වෙනකන් අපි කතා කළා. ඊළඟට තමයි කුක්කුච්ච, තීනමිද්ද, විචිකිච්ඡා. ඔය 14 තමයි හඳුන්වන්නේ. ඒකේදී තීනමිද්ද ඔල්ඩ් ඉස්සරහෙන් තියෙනවා කුක්කුච්ච කියන චෛතසිකයක්. කුක්කුච්ච කියලා කියන්නේ කොමක්ද අපි බලමු. ඔතේ කොහොමද අභිධර්ම චන්ද්‍රිකාවේ නම් බොහොම සුළු මේ විස්තරයක් තමයි දෙන්නේ. කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ගතිය. පසුතැවෙනවා. ඒ කියන්නේ පසුතැවෙනවා කියලා කියන්නේ මොකක් ගැන පසුතැවෙන එකද? කළ පව් ගැන, කරන්න බැරි වෙච්ච පින්කම් ගැන පසුතැවෙනවා. උඟ දෙනෙක් ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් එහෙම සිද්ධ වෙනවා. දැන් ඔන්න බලන්න අතීතේ දැන් සමහර මිනිස්සු තරුණ වයසේ යෞවන මදයට පත් වෙලා නිරෝගීකම හොඳට තියෙන කාලේ, ශරීර ශක්තිය හොඳට තියෙන කාලේ ඒ අය මත් වතුර බීලා ප්‍රාණඝාතය කරලා සොරකම් කරලා එහෙම නැත්නම් දුරාචාරයේ හැසිරිලා කාම මිත්‍යාචාර ආදී පාපයන්හි ඒ විදියට නිරත වෙලා පින්වතුනි පස්සේ ලෙඩක් හැදුනහම එක තැන් වෙනකොට, වයසට යනකොට එක තැන් වෙනකොට ඒ අයට පසුතැවීමක් ඇති වෙනවා. අනේ මං ඒ කාලේ ධර්මය තේරුම් ගත්තේ නැහැ. මම බොහෝ අකුසල් කරගත්තා. ඒ වගේම දැන් මට අපායට යන්නයි සිද්ධ වෙන්නේ. අනේ මම කරපු පිනක් දහමක් නැහැ කියලා පින්වතුනි ඒකෙනා පසුතැවෙනවා. එහෙම පසුතැවුනොත් ඒක ලොකු අපරාධයක් වෙනවා. දැන් සමහර මිනිස්සු වැරද්ද කරලිවර වෙලා අනේ බොහොම කනගාටුයි මං හරි කම්පාවෙන් මේ ඉන්නේ වෙච්ච වැරද්ද ගැන කියලා සමහර අය ඒක පින්වතුනි පව් ගෙවීමක් සමාකිරි කරගැනිල්ලක් වාගේ අර හිත දිනා ගැනිල්ලක් වගේ එකක් කරන්න යනවා. ඒකත් ලොකු වැරද්දක්. පින්වතුනි කනගාටු වීම කියන එක බුද්ධ ශාසනයේ තහනම් වැඩක්. නොකළ යුතු වැඩක්. කනගාටු වෙන්නේ නැහැ. මගේ අතින් මේ දේ සිද්ධ වුණා.
ඉදිරියට මේ දේ සිද්ධ වෙන්නේ නැති වෙන්න වග බලා ගන්නෝ ආයති සංවරයේ පිහිටනවා අනේ මට මෙහෙම වුණා නේ කියේ පසුතැවෙන්නේ නැහැ අනුන්ට පේන්න හරි දුක් වෙන්නේ නැහැ අයියෝ මං මෙහෙම වුණා දැන් සමහර මිනිස්සු එහෙමනේ වැරදි කල්ලිවර වෙලා අනුන්ට පෙන්නන්නත් හදනවා අනේ ඉතින් බලන්න මගේ අතින් මෙහෙම වුණා නේ අනේ මම හිතලා නෙමෙයි එහෙම කළේ ආදි වශයෙන් මම දන්නව නම් එහෙම කරන්නේ නැහැ ආදි වශයෙන් එහෙම සිටීම පසුතැවීමක් ඒ පසුතැවීම වෙන්නේ දැන් සමහර වෙලාවට කරපු දේ තුළින් ප්‍රතිසන්දියක් ලබා දෙන්න තරම් සමත් භාවයක් නැහැ මෙයා මේ හිතන්න සමහරට ඒක දියුණු වෙනවා දියුණු වෙලා මතු උපතක් කරා යන්න පවා ශක්තියක් අර සිටින් ඇති කරනවා ඒ නිසා මේ කුක්කුච්ච කියන මේ කෙලෙස ධර්මය නීවරණය අකුසලයක් ඊළඟට තමයි අතීතේ පවකම් ගැන හිතන්න පව වැඩෙනවා කියන ඔය පාපංචේ පුරිසෝ කෛරා නතං කෛරා පුනප්පුනං ඉතින් පාපයක් සිද්ධ වුණා නම් යම්කිසි කෙනෙකුට ඒක නැවත නොකළ යුතුයි නතම් මිචන්දං කෛරාත ඒ කියන්නේ ඒ ගැන කැමැත්ත ඇති කරගන්න හොඳ නැහැ ඒ ගැන හිතන්න හොඳ නැහැ. සමහරවිට දැන් සමහර අය උදං අනනවා. මම නම් හොඳ දෙකක් කිව්වා. මං නම් හොඳ වැඩක් කළා. අර කරපු දේ ගැන අකුසලයේ ගැන නැවත හිත හිත අකුසල් කරගන්නවනේ. එහෙම නොකළ යුතුයි. ඒ වගේ පසුතැවෙන ගතියත් එසේ නොකළ යුතුයි. අයියෝ කරගත්තනේ කියලා. සමහර අයට කරන්න බැරි වෙච්ච පින්කම් ගැන දැන් ඔන්න අයියෝ මට අර පින්කමට යන්න බැරි වුණානේ ආදි වශයෙන් සමහරට පින්කම් ගැන වුණත් පසුතැවෙන ගතියක් ඇති වෙනවා මේ පසුතැවීම හරිම භයානක එකක් සමහර වෙලාවට කලින් දන් දීලා පින් කරලා හොඳට පින් දහම් කරලා තියෙනවා පස්සේදී මොනවා හරි ප්‍රශ්න වෙලා පන්සලකින් හරි ආරණ්‍යයකින් හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. ඔන්න ඉතින් ප්‍රශ්නයක් වුණාට පස්සේ දැන් මෙයා කියෝ කියෝ පසුතැවෙනවා අයියෝ මම අපරාධේ නිකම් බොරුවට කාලයක් ওই වගේ තැනකට කැපකලේ. ඒක අපරාධයක්. මම දන්නව නම් ඇත්ත වශයෙන්ම ඔහොම කරන්නේ මේ මන් නම් තවත් ඔය ආරණ්‍යයට ওই පන්සලට යන්නේ නැහැ. ආදී වශයෙන් අර අනේ අපරාධේ මගේ කාලය කියලා අර පසුතැවෙන්නේ ඒකත් බලවත් අකුසලයක් කුක්කුච්ච කියන මේ අකුසලයට වැටෙනවා ඒ නිසා එයත් නොකළ යුතු දෙයක් ඒ වගේම සමහර වෙලාවට මේ කුක්කුච්චය කියන මේ කාරණය පින්වතුනි කුසල් කරන්නට නොහැකිව තමන්ගේ හිතේ හටගන්නා ලද කුසල චේතනාවන් යට වෙලා අකුසල චේතනාවන් ඉස්මතු වෙලා කුසල් චේතනාවන් මුදුන්පත් කරගන්න ලේසි නෑ. ඒකට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඕන වෙනෝ මේ කුක්කුච්චේ පින්වතුනි හිතේ වැඩුණොත් හරි අමාරුයි පිනක් කරගන්නවා. ඒ කියන්නේ වෙනසක් හිත වෙනස් කරගන්න බෑ. තවන්නම් මම යන්නේ නෑ. තවත්නම් මම කරන්නේ නෑ. මේ විදියට අර හිතට කෙලෙසයක් ආවොත් තමන්ගේ හානිය කියලා තමන් දැනගෙන තියෙන්න ඕන. ඒක හැබැයි දැනගත්තා සමහර අයට පිට පිහිටුවන් අමාරුයි. ඒකට කල්යාණ මිත්‍රයෙක් ඕන වෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ මාර්ගය කියලා දෙන උත්තමයෝ අවශ්‍ය වෙනවා හිත ගොඩ දාන්න. ඒ තරම් බැරෑරුම් කාරණයක් තමයි මේ කුක්කුච්ච පසුතැවීම කියන මේ කාරණේ උගන්වන්නේ. ඊළඟ කාරණේ තමයි අපි අද අකුසල චෛසික ටික ඉවර කරන්න බලමු. පින්වතුනි කුක්කුච්ච තීන මිද්ද කියලා තව චෛසික දෙකක් තියෙනවා. තීන කියලා කියන්නේ කුමක්ද? තීන කියලා කියන්නේ පින්වතුනි සිතෙහි ගිලන් භව. අපේ හිතට ගිලන් භවක් ඇති වෙනවා. ගිලන් භව කියලා කියන්නේ අර කම්මැලිකමක්, ලීනත්වයක්, වීරිය නැතිකමක්,
කියන මේ කාරණය. මිද්ද කියලා කියන්නේ චෛතසිකයන්ගේ ගිලන් බව. අපි බලමු පොතේ උගන්වන්නේ මේ පින්වතුනේ සිතෙහි ගිලන් බව, දුබල බව, අප්‍රාණික බව, මලානික බව, හැකිලෙන ගතිය, එහෙම නැත්නම් උස්සාහවත් නොවන ස්වභාවයට කියනවා තීන කියලා. චෛතසිකයන්ගේ ගිලන් බව, කම්මැලිකම, හැකිලෙන බව, මේ ආදී ලක්ෂණ වලට කියනවා මැලි බව කියන මේ කාරණා වලට කියනවා මිද්දේ කියලා. එතන මේ තීන මිද්ද දෙක වෙන් කරන්න බෑ. තීනයක් තිබුණා නම් මිද්දයක් තිබුණා නම් තීන මිද්ද කියන මේ දෙක පින්වතුනි මොන හේතුවන් නිසාවත් වෙන් කරන්න බෑ. මේ දෙක එකට උප්පත්තිය ලබන්නේ. හැබැයි අකුසල පාදයේදී ඉතිරිවක් නැතුව බෙදෙනකොට මේ චෛතසික දෙක එක වෙන වෙනම තථාගතයන් වහන්සේ අකුසල කාණ්ඩයේදී අකුසල චෛතසික 14ක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒකේදී පින්වතුනි දැන් ඔන්න මේ තීන මිද්දේ හටගන්නේ කොහොමද? එක දිගට සාමාන්‍යයෙන් නිකම් ඉන්නකොට තීන මිද්දේ ඇති වෙනව වැඩි. ඒ වගේම තමන් එපා වෙලා වගේ දැන් ඔය ගැඹුරු දහං කරුණ වගේ දේවල් එපා වෙලා වගේ ශ්‍රවණය කරනවා නම් මේ වගේ වෙලාවක නිදිමත එහෙම එනෝ වැඩි. ඒ වගේම තමයි තවත් පින්වතුනි තමන්ට අකමැති වැඩක් ওই විදිහට කරන්න ගියාම තීන මිද්දේ කියන මේ ධර්මය එනෝ වැඩි. ඒක නිසා දැන් මේ තීන මිද්දේ කියන එක දැන් භාවනාවක් කරන්න ගියාම භාවනාවේ දියුණුව කැමැතිව බොහොම සතුටින් මේ වැඩේ පටන් ගන්න ඕන. දැන් සමහර වෙලාවට ඊට වඩා ලොකු වුණොත් වෙන වැඩක් මේකත් කරන්න ඕන, අරක කරගන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ල කියලා අර හිතාගෙන සමහර වෙලාවට භාවනාව කරගන්නත් බෑ. ඒ වැඩේ කරෙන්නෙත් නෑ හරියට. පින්වතුනි ඒ විදිහට නිකම්ම නිදිමත එනෝ තමන් කරන්න ගියාම කම්මැලිකම ඇති වෙනවා, උදාසීනකම ඇති වෙනවා. ඒ නිසා මේ සිතේ හැකිලෙන භාවය, චෛතසිකයන්ගේ හැකිලෙන භාවය කියන මේ කාරණය පින්වතුනි නිදා ගැනීමම විතරක් නෙවෙයි, නිදා ගන්න තියෙන ආසාව වගේම අර එපා භාවයෙන් ඈනුන් අරිමින් කරන ගතියයි තීන මිද්ද කියලා මේ චෛතසිකයෙන් හඳුන්වනු ලබන්නේ. ඒ නිසා සිහිනුවණින් යුක්තවම මේ ලෝකේ රහතන් වහන්සේලා සැතපෙන්නේ. උන්වහන්සේලාටත් නිින්ද කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ කියන්නේ බොහෝ දුර පාගමනින් වැඩම කරලා බොහොම වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කළාම ඒ තෙහෙට්ටු ආවට පස්සේ නිදිමත කියන මේ කාරණේ එනවා. ඒක ඇඟේ ගිලන් භාවය, කයේ ගිලන් භාවය ඒ රහතන් වහන්සේලාටත් ඇති වෙනවා. ඉතින් ඒක දුරු කර ගන්නට නම් මේ කාටවත් බෑ. ශරීරයට අවශ්‍ය වෙනවා. ඒ දුරු කර ගැනීම නෙමෙයි. අර චිත්තයාගේ තියෙන ආසාවට නිදා ගන්න ගතිය, කම්මැලිකමට ඇති වෙන උදාසීනකම කියන මේ කාරණය තමයි තීන මිද්ද කියලා කියන්නේ. ඒක හැබැයි නිදිමතාවට පින්වතුනි කෙලෙසයක් නෙමෙයි. ඒ කයේ ගිලන් බවට ආසාවට නිදිමතාවතර බැඳීමකින් දැන් භාවනා කරන්න ගියාට පස්සේ සමහර අයට පින්වතුනි මේ නිදිමත කියන මේ කාරණය දැනෙන්නේ නැහැ. ඒයි හිතන් ඉන්නේ සමාධියට සමවැදෙනවා වගේ, අහසේ ඉන්නවා වගේ තේරිලා තමන් හොඳට ඉන්න වැටින් පැද්දෙන්නේත් නැහැ නින්ද. පින්වතුනි සමාධියට සමවැදුණාක් වගේ. හැබැයි ඒ වුණාට යාට නින්ද ගිහිල්ලා දැන් ওই සමහර වෙලාවට භාවනා කරනකොට මානසිකාරය අඩු වෙනවා. ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස එක වෙන භාවනාවක්. ඒ කියන්නේ ඒක මෙනෙහි කරන්නේ නැති වෙනකොට නිකම්ම නින්ද එනවා. එයා මෙනෙහි කරන්නේ නැතුව අර නිකම් කම්මැලිකමත් එක්ක පුදුමාකාර සැහැල්ලු භාවයකුත් එක්ක ඉතින් ඔන්න
එයා වාඩි වුණාට පස්සේ හිතෙන්නෙම මෙනෙහි නොකොට සාන්තව ඉන්න. වැඩි වෙලාවක් නොගිහිල්ලා නින්ද යනෝ එයා දන්නෙත් නැහැ. පැයකින් විතර හැරෙනෝ එයා හිතන්නේ මම පැයක්ම හිටියනේ භාවනා කළානේ කියලා. පින්වතුනි මුළු ජීවිත කාලේ මේ හිටියත් වඳයි කියලා ඔහුට කියන්නේ වඳ කෙනෙක් කිය. වඳ භාවයක්, ඒ කියන්නේ වැඩෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනෝ, හටගන්නේ නැති කෙනෙක්, දියුණුවක් ලබන්නේ නැති කෙනෙක් බවට පත් වෙනෝ. ඒක නිසා මේ භාවනාවට බොහොම හානිකරයි. ඉගෙන ගන්න ළමයෙකුට තීන මිද්දේ. තීන මිද්දේ කිව්වාම එයා ඇඳට ගිහිල්ලා බුද්ධිය ගන්න ඕනේ නැහැ. නිකම්ම පොත බලාගෙන ඔහොම ඉන්නෝ. හැමෝටම පේන්නේ පොත කියවනවා වගේ. ඒ වුණාට පින්වතුනි තීන මිද්දේට අහු වෙලා මෙයා ආසාවෙන් අන්න අර දේ භුක්ති විඳිනවා. අර ආසා සහගත කම්මැලිකම. ඊළඟට තමයි වෙනත් වෙනත් ලෝකේ දේවල් අපිට රැකියාවක් වුණත් එහෙමයි. මේ ලෝකේ වැඩි හරියක් දෙනාට මේ තීන මිද්දේ හින්දා මහා විපත්වලට පත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඔය තීන මිද්දේ හරිම භයානකයි. තීන මිද්දේ නැති කරගන්න කටයුතු කරගන්න ඕනේ. ඒක අකුසලයක්. මේ සසර දිග්ගස්සන එකක්. ඒ නිසා තීන මිද්දේ නැති කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඊළඟට තමයි මේ තීන මිද්දේ කුසල් සිත්ති කියනවා. කුසල් සිත්වල තියෙනවා කාය ලහුතා, චිත්ත ලහුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා කියන මේ ධර්මතාවයන් කුසල් සිත්වල ඇති වෙන හින්දා නිදිමත කම්මැලිකම එන්නේ නැහැ කියනවා. ඒවා දුර වෙලා යනෝ වන්නර කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය ඉජ්ජුකතා, චිත්තිච්ච ඉජ්ජුකතා ආදී මෙන්න මේ ධර්මතා ඒවා අපි ඉදිරියට කියලා දෙනවා. ඒ සම්බන්ධව හිතේ වැඩෙනකොට පින්වතුනි ඒ කෙනාගේ ඒ ධර්මතා දියුණු වෙනකොට තීන මිද්ද කියන නීවරණ ධර්මය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. යට වෙලා යනවා. ධානයක් උපදවාගත්තු කෙනෙකුට එහෙම තීන මිද්දේ ලේසියෙන් උප්පත්තිය ලබන්නේ නැහැ. විචිකිච්ඡා කියන චෛතසිකය. විචිකිච්ඡා කියලා කියන්නේ රූපාදී අරමුණු නිශ්චයකට නොගත හැකි බව හෙවත් අරමුණු පිළිබඳව ඇතිවන සැකය, අවිශ්වාසය විචිකිච්ඡා කියලා කියනවා. ඒ කියන්නේ කුසලයත් ඥානයත් සමාධියත් ආවරණය කරන නිසා මෙන්න මේකට කියන විචිකිච්ඡා කියන මේ වචනය භාවිතා කරනවා. ඉතින් මේක ඇති වෙන්නේ මෝහ මූල සිතේ. මේ චෛතසිකය මිත්‍යා දෘෂ්ටිය හා සමාන වූ බලවත් අකුසලයක් කියලා අපේ ධර්මයේ දක්වනවා. විචිකිච්ඡාව බහුල කෙනා, ඒ පුජ්‍යලයා අකුසල් සිද්ධ වෙන්නේ නැති ක්‍රියාවලත් අකුසල් කියලා හිතාගෙන බය වෙන ගතියක් තියෙනවා. කුසල් නොවන ක්‍රියාවල කුසල් කියලා වරදවා ගන්නවා. මේක මහා සාවද්ද අකුසලයක් කියලා අකුසල සංඛ්‍යාවට වැටෙනවා කියලා අභිධර්මයේ උගන්වනවා. දැන් අකුසල් නොවන තැන්වල අකුසල් කීකේ බය වෙලා බොරුවට මෙන්න මේ හිතට පිළියම් නොකළ හැකි බවට පත් වෙනවා. ඊළඟට තමයි විචිකිච්ඡා කියනගේ තේරුම තමයි මේ චිකිච්ඡ කියලා කියන්නේ පිළියම් කළ හැකි. විචිකිච්ඡ කියලා කියන්නේ පිළියම් නොකළ හැකි. එතකොට විචිකිච්ඡාව සමුච්ඡේද වශයෙන්ම ප්‍රහීන නොකොට මේ ආර්ය මාර්ගයට පැමිණෙන්න බෑ කියලා කියනවා. දෙමන් සන්ධියකට වැටිච්ච කෙනෙක් මේ පාරේ යන්දෝ කියලා සැක කරනවා වාගේ එයාට ඒකාන්තයෙන්ම හරියට මග නොමග තේරුම් ගන්න බැරුව ඒ කෙනා අතරමග විනාශයට පත් වෙනවා. එහෙම නැත්නම් සසර දුක් විඳින භාවයට පත් වෙනවා. දැන් නොදන්නා කරුණක් ගැන හොයනකොට
සිත් ගණනාවකින් තමයි පින්වතුනි වන්නේ. ඒකට විචිකිච්ඡාව කියලා ඒකට කියන්නේ නැහැ. ඒක අකුසලයක් වෙන්නෙත් නැහැ. සමහර අකුසල් ගැන විමසුවොත් තමයි පින්වතුනි අකුසල් වෙන්නේ. කුසලයක් ගැන විමසනකොට නොදන්නා කුසල පැත්තෙන් හොඳ පැත්තෙන් විමසනකොට ඒක කීයටවත් අකුසලයක් බවට පත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බුද්ධ ආදී යටතෙන් සැකයට තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. ඒ කියන්නේ බුද්ධ රත්නය පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව, පෙර භවය පිළිබඳව, පසු භවය පිළිබඳව, පෙර පසු භවය පිළිබඳව, පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව, ආර්යකාන්ත සීලය පිළිබඳව පින්වතුනි සැකයට තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ අකුසල කීයක් ඉගෙන ගත්තද? 14ක් අපි ඉගෙන ගත්තා. මොනවද අකුසල 14? මෝහ, අහිරික, අනුත්තප්ප, ලෝභ, දික්ති, මාන, දෝස, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තේන, මිද්ද, විචිකිච්ඡා කියලා ඒ අකුසල 14 හඳුන්වනු ලබනවා. මේ අකුසල ධර්මයන් පිළිබඳව අපි තේරුම් කරගන්නට ඕන. ඊළඟට අපි දැන් එහෙනම් කොපමණ චෛතසික ඉගෙන ගත්තද? චෛතසික ධර්ම 27ක්. ඒ කියන්නේ ඉගෙනගෙන තියෙනවා මේ වෙනකොට. මොනවද මේ 27? පස්සෝ, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මානසිකාර්ය. මේ හතට කියන්නේ මොන චෛතසිකද? සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලා මේ හත හඳුන්වනු ලබනවා. විතක්කෝ, විචාරෝ, අදිමොක්කෝ, විරියං, පීති, ඡන්දෝ. මේ හයට කියන්නේ මොනවද? ප්‍රකීර්ණක චෛතසික කියලා. ප්‍රකීර්ණක චෛතසික කියලා. මේ ප්‍රකීර්ණක චෛතසික 6යි අර මුලින් කියපු සබ්බචිත්ත සාධාරණ 7යි එකතු වුණාම නමක් දීලා තියෙනවා. ඒ චෛතසික 13ට කියනවා මොකද්ද? අඤ්ඤ සමාන චෛතසික කියලා. අඤ්ඤ සමාන කියලා කියන්නේ කුසල් සිත්වලටත් අකුසල් සිත්වලටත් දෙකටම මේ චෛතසික යෙදෙන නිසා අඤ්ඤ සමාන කියන මේ වචනය භාවිත කරනවා. පකීර්ණක කියලා කිව්වේ අර විතක්කෝ, විචාරෝ, අදිමොක්කෝ, විරියම්, පීති, ඡන්දෝ කියලා. ඒ ප්‍රකීර්ණක චෛතසික කිව්වේ කුමක්ින්දද? සමහර වෙලාවට එක එක ස්තැන්වලදී සිත්වලදී අඩු වැඩි වශයෙන් කුසල් සිත්වලත් අකුසල් සිත්වලත් යෙදෙන මේ චෛතසික 6ට ප්‍රකීර්ණක කියන මේ නම භාවිත කරනවා. ඊළඟට තමයි පින්වතුනි අපි ඔය චෛතසික 13න් පස්සේ ඉගෙන ගත්තා මොනවද? අකුසල 14. මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච, ලෝභ, දික්ති, මාන, දෝස, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා කියලා මේ අකුසල 14 හඳුන්වනු ලබනවා. එහෙනම් මේ අකුසල 14යි අන්නේ සමාන 13යි මේ 27ක් වූ චෛතසික ධර්මයන් අපේ සුත් තුළ තියෙනවාය. ඒ අංග මෙන්න මේ වෙලාවට වැඩ කරනවා. මේ නම් වශයෙන් ඕනෙත් නැහැ. අවඩු වශයෙන් විචිකිච්ඡාව කියන ධර්මතාවය තේරුම් ගන්න. ඊළඟට තමයි මෝහය කියන ධර්මතාවය තේරුම් ගන්න. අහිරික කියන ධර්මතාවය හිතින් තේරුම් ගන්න. අවබෝධාත්මකව ජීවිතේ ගෙවන්න පින්වතුනි කටයුතු කිරීම හැමදෙනාම සිද්ධ කරගන්නට ඕන. මේ ධර්මතාවයන් තේරුම් ගන්න තමයි සැනසෙල්ලක් තියෙන්නේ. නැත්නම් වෙන්නේ ලෝකයේ මේ කාම වස්තුන් කෙරෙහිම ගැටි ගැටි අවබෝධයක් නැතුව ජීවිතේ ගෙවන්න. ඉතින් එහෙම ඉඳලා තවත් එක සත්වයක් වෙලා මිය ගිහිල්ලා මේ මහ පොළවේ පස් වර්ධනය කරලා තව තැනක උප්පත්තිය ලබනවා. එතනත් මේ දුකම විඳිනවා. ඔහොම ඉවර යන්නේ නැති වැඩපිළිවෙලක් කරගෙන
යමින් මේ සංසාර ගමනේ දුකම විඳ විඳ දුකම විඳ විඳ යන එක තමයි අපි කියන්නේ. ඉතින් ඒ නිසා මේ සසර දුක නැති කරගන්න අපට තියෙන එකම මඟ තමයි ලෝතුරු අමාසි සද්ධර්මය. හැම දිනාටම ඒකාන්තයෙන්ම අකුසලයන්ගෙන් ඈත් වෙලා කුසල් සිතුවිලිම උපදවන්න මේ උතුම් අභිධර්ම චන්ද්‍රිකාමේ වැඩසටහන උපනිශ්‍රය වේවා. ඒ වගේම අද මේ දායකත්වයේ දරණ පින්වත් හැමෝටමත් හැම යහපතක් සැපතක් දිනුවක් සාන්තියක්ම සැලසේවා. හැම දුක් කරදර මගහැරේවා. සියලු අපලෝ පද්‍රව දුර වේවා. ඒ ඇත්තන්ගේ මියගිය ඥාතීන්ට මේ පින් අත් වේවා අනුමෝදන් වෙලා ඒ අය සැපෙන් සැපයටපත් වෙත්වා. සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙව් රැකවරණය ආරක්ෂාව ආශිර්වාදේ නිරන්තරයෙන්ම සලසා දෙත්වා. ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැමෝටමත් යන යහපත සැපතක් දිනුවක් සාන්තියක්ම සැලසේවා. ඒ වගේම ටීවී දිදුල බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අතිපූජනීය මාලිගා විලාසගේ මහා සාමීන්ද්‍රයාණන් වහන්සේට ආයුරාරෝග්‍ය සැප විහරණ සැලසේවා. සුවසේම පාරමී ගුණ දිනු වේවා. හැම දිනාටම අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවීසනසී පැමිණ වැඩවදාළ අජරාමර සාන්ත ප්‍රවරග්‍රාමා මහා නිවන සුවසේම අවබෝධ වේවා වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. සෑම දිනාතම තෙරුවන් සරණයි.